ජාතික රූපවාහිනියේ ජාතික පාසල් වැඩසටහන යටතේ උසස් පෙළ කෘෂි විද්‍යාව විෂය නිර්දේශයට අයත් දෙවන සහ තුන්වන නිපුණතා පිළිබඳව තමයි අපි අද විමසා බැලෙන්නේ. මුලින්ම අපි විමසා බලමු භෝග වගාවට දේශගුණයේ බලපෑම පිළිබඳව. දැන් මේ අපි සාමාන්‍යයෙන් කතා වෙනවා අද දවසේ කාල ගුණය එච්චර හරි නැහැ කියලා. ඒ වගේම නෝරෙලියේ සීතල දේශ ගුණයක් තියෙනවා කියලා. දුවේකට කියන්න පුළුවන් ද බලන්න මොකද්ද මේ කාල ගුණය කියන්නේ මොකද්ද මේ දේශ ගුණය කියන්නේ කියලා. ටිච කාල ගුණය කියන්නේ කිසියම් ප්‍රදේශයක කෙටි කාලයක් තුළ වායුගෝලීය තත්ත්වයන්ගේ වෙනස් වීම. එතකොට දේශ ගුණය කියන්නේ වායුගෝලයේ උෂ්ණත්වය, ආර්ද්‍රතාවය, ආලෝකයේ සුළඟ වැනි සාධකයන්ගේ දීර්ඝකාලීන විචලන තත්ත්වයන් තමයි. ඔහොම හරි. එතකොට මෙන්න මේ දේශගුණික සාධක යටතට සලකනවා අර දුව කිව්වා වගේ වර්ෂාපතනයේ උෂ්ණත්වයේ සුළඟ සාපේක්ෂ ආර්ද්‍රතාවය වගේ සාධක. ඊට අමතරව සූර්ය විකිරණය වාෂ්පීකරණය පිළිබඳවත් මේදී දේශගුණික සාධක යටතට සලකලා බලනවා. ඉතින් අපි මෙන්න මේ දේශගුණික සාධක අනුව විශේෂයෙන් වර්ෂාපතනය අනුව ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කලාප තුනකට වර්ගීකරණය කරනවා. තෙත් කලාපය, වියලි කලාපය සහ අතරමැදි කලාපය විදිහට. වර්ෂාපතනයේ මිලිමීටර 2500ට වඩා වාර්ෂික වර්ෂාපතනයේ වැඩි නම් අපි ඒක සලකනවා තෙත් කලාපය විදිහට. ඒ වගේම වාර්ෂික වර්ෂාපතනයේ මිලිමීටර 1750කට වඩා අඩු නම් අපි ඒක සලකනවා වියලි කලාපය විදිහට. ඔය 2500ත් 1750ත් අතර කලාපය අපි හඳුන්වනවා අතරමැදි කලාපය විදිහට. ඒ විතරක් නෙමෙයි ශ්‍රී ලංකා උච්චත්වයන්වත් කලාප තුනකට වර්ගීකරණය කරනවා. උඩ රට කලාපය, මැද රට කලාපය සහ පහත රට කලාපය විදිහට. මීටර 900ට වඩා උච්චත්වයක් ඇති ප්‍රදේශ අපි හඳුන්වනවා උඩ රට කලාපයට. ඒ වගේම මීටර 300ට වඩා අඩු උච්චත්වයක් දක්වන කලාප ප්‍රදේශ අපි හඳුන්වනවා ලෝ කන්ට්‍රි විදිහට. එහෙම නැත්නම් පහත රට කලාපය විදිහට. ওই දෙක අතර අපි හඳුන්වනවා මැද රට කලාපය විදිහට. කියන්නේ මීටර 300ත් 900ත් අතර කලාපය. මෙන්න මේ උච්චත්වය සහ වර්ෂාපතනය කියන සාධක තුනම සලකලා බලලා අපි ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන් කෘෂි දේශගුණික කලාප හතකට වර්ගීකරණය කරනවා. තෙත් කලාප යටතේ කලාප තුනකුත්, අතරමැදි කලාප යටතේ කලාප තුනක් සහ වියලි කලාපය යටතේ පහත රට වියලි කලාපය විදිහට කලාප එකක් විදිහට මුළු ඔක්කොම කලාප හතකට වර්ගීකරණය කරනවා. ඊළඟට අපි බලමු මොකද්ද මේ කෘෂි පාරිසරික කලාපයක් කියලා කියන්නේ කියලා. කෘෂි පාරිසරික කලාපයක් කියලා කියන්නේ දේශ ගුණයයි පසයි භූ විෂමතාව සහ වර්ෂාපතනයේ ව්‍යාප්තිය සමාකාරව දැක්වෙන ප්‍රදේශයක් අපි කියනවා කෘෂි පාරිසරික කලාපයක් කියලා. සාමාන්‍යයෙන් අපි අතීතයේදී කෘෂි පාරිසරික කලාප ශ්‍රී ලංකාවේ 24ක් විදිහටයි ගණන් ගත්තේ. නමුත් 2003 වර්ෂයේ ඉඳලා අලුත් වර්ගීකරණය අනුව කෘෂි පාරිසරික කලාප 46කට බෙදා දක්වලා තියෙනවා. එන්නේ කලාප ප්‍රධාන වශයෙන් තෙත් කලාපයේ කලාප 15කුත්, අතරමැදි කලාපයේ කලාප 20කුත්, වියලි කලාපයේ කලාප 11ක් වශයෙන් මුළු කලාප 46කට බෙදා දක්වලා තියෙනවා. මේ හැම කෘෂි පාරිසරික කලාපයක්ම ඉංග්‍රීසි අකුරු, කැපිටල් ඉංග්‍රීසි අකුරු දෙකකිනුත්, ඉලක්කමකිනුත්, ඒ වගේම සිම්පල් ඉංග්‍රීසි අකුරකිනුත් සංකේතවත් වෙනවා. පළවෙනි කැපිටල් අකුරෙන් කියවෙන්නේ වර්ෂාපතනය අනුව අපි කලින් කතා කරපු කලාපයක් අනුව තෙත් කලාපයේද වියලි තෙත් කලාපයේද වියලි කලාපයේද අතරමැදි කලාපයේද කියන ඉංග්‍රීසි අකුර. දෙවැනි අකුරෙන් කියන්නේ උච්චත්වය අනුව වර්ගීකරණය කරන්නේ මිඩ් කන්ට්‍රි, ලෝ අප් කන්ට්‍රි සහ ලෝ කන්ට්‍රි කියන ඒ අකුරු තුනේ මුල් අකුර තමයි කැපිටල් ඉංග්‍රීසි අකුරෙන් සංකේතවත් වෙන්නේ. ඊළඟට ඉලක්කමකින් සංකේතවත් වෙන්නේ තෙත් බව. يعني 1 සිට 5 දක්වා අංක 90 අපි ඒක වර්ගීකරණය කරලා තියෙනවා. 1 සිට 5 දක්වා යනකොට මේ තෙත් බව මොකද වෙන්නේ? ක්‍රමක්‍රමයෙන් අඩු වෙනවා. එතකොට තෙත් බව වැඩිම අංක 1 සහිත කලාපයි.
එවැගේම සිම්පල් ඉංග්‍රීසි අකුරෙන් සංකේතවත් වෙන වර්ෂාපතනයේ ව්‍යාප්තිය. කලින් වර්ගීකරණය එක තිබුණ නැහැ. අලුත් වර්ගීකරණයට තමයි මේ වර්ෂාපතනයේ ව්‍යාප්තිය දාලා තියෙන්නේ. හැබැයි මතක තියාගන්න ඕන දුවලා පුතාලා හැම කෘෂි පාරිසරික කලාපයකටම මේ ඉංග්‍රීසි සිම්පල් අකුර නැහැ. නමුත් බොහෝ කලාපවල ඉංග්‍රීසි සිම්පල් අකුරු තියෙනවා A සිට F දක්වා. ඒකිනුත් කියන්නේ මොකද වර්ෂාපතනයේ ව්‍යාප්තිය. ඒ කියන්නේ වැඩිම හොඳම වර්ෂාපතන ව්‍යාප්තියක් දක්ින්න පුළුවන් අපිට පළවෙනි කලාප තුල. ඒ කියන්නේ A අකුරේ. එතකොට A සිට F දක්වා යනකොට මොකද වෙන්නේ? වර්ෂාපතන ව්‍යාප්තියත් අඩු වෙනවා. ඒ කියන්නේ වියලි බව මොකද වෙන්නේ? එන්න එන්න වැඩිවීමක් දක්ින්න පුළුවන්. ඊළඟට අපි මේ දවස්වල බහුලව කතා වෙන මාතෘකාවක් පිළිබඳව අපි විමසා බලමු. දේශගුණික විපර්යාස කියන්නේ මොනවද කියලා. දේශගුණික විපර්යාසයක් කියලා කියන්නේ මිනිසාගේ බලපෑම නිසා දීර්ඝකාලීනව වායුගෝලීය සංයුතියේ සිදුවන වෙනස් වීම තමයි අපි දේශගුණික විපර්යාසයක් කියලා කියන්නේ. මේ දේශගුණික විපර්යාස සිදුවීමේ ප්‍රධාන හේතුව මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා. මෙන්න මේ දේශගුණික විපර්යාස සිදුවීමට හේතුව තමයි ගෝලීය උෂ්ණත්වයේ ඉහළ යාම. ඒ සඳහා බලපාන්නේ හරිතාගාර ආචරණය කියන සංසිද්ධිය. ඇත්තටම මේ හරිතාගාර ආචරණය කියන සංසිද්ධිය නරක දෙයක් නෙමෙයි. මම එහෙම කියන්න හේතුව මොකද්ද? මෙන්න මේ හරිතාගාර ආචරණය සංසිද්ධිය නොතිබුණා නම් එහෙම ඔබත් මමත් කිසිම ජීවියෙක් මේ පිට නැහැ. ඒ එහෙම කියන්න හේතුව මොකද්ද? සාමාන්‍ය පෘථිවියේ ඍණ 18ක වගේ උෂ්ණත්වයක තමයි පැවතින්නේ. නමුත් මේ හරිතාගාර ආචරණය නිසා, ඒ කියන්නේ ගෝලීය උණුසුම නිසා තමයි සෙන්ටිග්‍රේඩ් අංශක 14ක වගේ උෂ්ණත්වයකට මේ පෘථිවිය රඳා පැවතිලා, ඒ කියන්නේ ජීවයේ පැවැත්මට ප්‍රශස්ත උෂ්ණත්වයකට රඳා පවතින්නේ. නමුත් ගැටලුව තියෙන්නේ මේ ස්වභාවික හරිතාගාර ආචරණය පිළිබඳව නෙමෙයි. ගැටලුවලා තියෙන්නේ මිනිසාගේ බලපෑම නිසා විවිධ හරිතාගාර වායු නිකුත් කිරීම නිසා පමණට වඩා වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාමයි. එතකොට මේ හේ සඳහා හේතු වෙන්නේ මෙන්න වැඩි වශයෙන් මිනිසාගේ ක්‍රියාකාරකම් නිසා හරිතාගාර වායු වර්ග නිකුත් වීමයි. පුතේකට කියන්න පුළුවන්ද ඔයගොල්ලෝ දන්න හරිතාගාර වායු වර්ග කිහිපයක නම් ටිකක්? කාබන් ඩයොක්සයිඩ්, මීතේන්, නයිට්‍රස් ඔක්සයිඩ්. ඔව් හරි. ඊට අමතරව PF3, HF3, SF6 වගේ වායු වර්ගත් අපි හඳුන්වනවා හරිතාගාර වායු ලෙසට. ඒවා ඒ හරිතාගාර වායු මුක්ත වීම නිසා වායුගෝලයේ උෂ්ණත්වය ඉහළ යාම සිදු වෙනවා. එක එක අංශ මගින් මෙන්න මේ හරිතාගාර වායු වර්ග නිකුත් කරන ප්‍රමාණයන් වෙනස් වෙනවා. ඒක වාර්ෂිකවත් එකක් එක ආකාරයට වෙනස් වෙනවා. මෙන්න මේ ඔයගලන් පේනවා ඇති මේ තීර ප්‍රස්ථාරයෙන් දැක්වෙන 2009 වර්ෂයේදී එක එක අංශවලින් හරිතාගාර වායු නිකුත් වෙච්ච ආකාරයයි. ඒ අනුව වැඩිම හරිතාගාර වායු ප්‍රමාණයක් නිකුත් වෙලා තියෙන්නේ බල ශක්තිය ආශ්‍රිත කර්ම විවිධ කටයුතු වලදී. ඒ 121.3ක් වෙනවා. ඒක කෘෂිකාර්මික කටයුතු වලදී 112.5ක හරිතාගාර වායු වර්ග විමෝචන වීමක් තියෙනවා. ඒක ඔයගලන් පේනවා ඇති යට තියෙන තීරු ප්‍රස්ථාර වලින් දෙවනිසා තුන්වන ප්‍රස්ථාර දිහා බලපුවාම කෘෂිකාර්මික කටයුතු වලින් වැඩිම වායු වර්ග ප්‍රමාණය නිකුත් වෙන්නේ මීතේන් සහ නයිට්‍රස් ඔක්සයිඩ් කියන වායු වර්ගයි. ඒතර කර්මාන්ත ශාලාවලින් එහෙම නැත්නම් විදුලි බල උත්පාදන වගේ ක්‍රියාකාරකම් වලින් වැඩිම වායු වර්ග ප්‍රමාණයක් වන්නේ කාබන් ඩයොක්සයිඩ් කියන වායු වර්ගයි. ඊළඟට අපි බලමු කෘෂිකාර්මික දේශගුණ විපර්යාස කෘෂිකාර්මික කටයුතු කෙරෙහි කොහොමද බලපාන්නේ කියලා. සමහර අය කියනවා ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබෙනවා කියලා. නමුත් ඇත්තටම තාමත් ශ්‍රී ලංකාවේ වර්ෂාපතනයේ අඩුවීමක් දක්නට ලැබෙන්නේ නැහැ. වෙලා තියෙන්නේ මොකද්ද? වර්ෂාපතනයේ ව්‍යාප්තියේ වෙනස් වීමක් තමයි. ඒ කියන්නේ වහිනකොට පැල් බැඳගෙන වහිනවා. පහුගිය කාලේ ඕගලන්ට ඒක අත්දැකීමෙන් දකින්න ඇති. ඒ වගේම පායනකොට එක දිගටම නියඟ දක්වාම පායනවා. මෙන්න මේ වර්ෂාපතන විචලතාවය තමයි කෘෂි ඒකට හේතු වෙලා තියෙන්නේ මේ දේශගුණික විපර්යාස නිසා. මේ විදිහට එක දිගටම වහිනකොට මොකද වෙන්නේ? නායාම් සිදු වෙනවා. ඒ වගේම ගංගා උතුරලා පිටාර ගැලීමට ලක් වෙනවා. ඒ වගේම සරු විශේෂයෙන් පාංශු කාදනය වගේ සිදුවීම් නිසා සරුපස ඉවත් වීමත් සිදු වෙනවා. ඒ විතරක් නෙමේ, අධික වැඩි තීව්‍රතාවයකින් වර්ෂාපතනය ලැබෙන නිසා භූගත ජල මට්ටමට ජල එකතු වෙන්නේ නැහැ. කියන්නේ කාන්දු වීම අඩු වෙනවා අපදා ජලයේ ප්‍රමාණය වැඩි වීම නිසා. එතකොට ඒ සඳහා බලපාන්නේ මෙන්න මේ දේශගුණික විපර්යාසයි. ඒ වගේ තමයි නියඟ තත්ත්වයන් වලදීත්
ගොඩක් වෙලාවට වාරි ජලය සම්පත් කියන්නේ උදාහරණයක් විතර ගංගා ඇළදොල වියලීමකට භාජනය වෙනවා. ඒ නිසා කෘෂි ක්ෂේත්‍රයේට අපිට වගා ක්ෂේත්‍රයන් වල ජලය සම්පාදනය කිරීම ගැටලුවක් වෙනවා. ඒ වගේම තමයි අපි දන්නවා සාමාන්‍යයෙන් ධාන්‍ය වර්ග වගේ ඒවා අස්වනු නෙලන කාලයට වියලිව තියෙනවා. නැත්තම් ගබඩා කිරීමේ හැකියාව අඩු වෙනවා. නමුත් අපි බලාපොරොත්තු නොවන ආකාරයට අස්වනු නෙලන කාලයේදී අධික වර්ෂාපතන ලැබුණත් මොකද වෙන්නේ? අස්වනු වල ජල ප්‍රතිශතය ඉහළ යනවා. එතකොට අපිට වෙන්නේ මොකද? ඒවා ගබඩා කරලා තියා ගැනීමේ හැකියාව අඩු වෙනවා. කියන්නේ ඒකෙන් බලා වෙන්නේ මොකද? අවසානයේදී පසු අස්වනු හානියක් සිදු වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා ප්‍රභා සංශ්ලේෂණය සඳහා ආලෝක තීව්‍රතාවයේ වැදගත් වෙනවා කියලා. වැඩි ආලෝක තීව්‍රතාවයක් තියෙනකොට ප්‍රභා සංශ්ලේෂණය හොඳින් සිදු වෙලා ආහාර නිෂ්පාදනය වැඩි, අස්වැන්න වැඩි වෙනවා. නමුත් අහස වලාකුළු වලින් බර වෙලා තියෙනකොට මොකද වෙන්නේ? ආලෝක තීව්‍රතාවය අඩු වෙනවා. ආලෝක තීව්‍රතාවය අඩු වෙනවා කියලා කියන්නේ ප්‍රභා සංශ්ලේෂණය අඩු වෙනවා, ඒකට අස්වැන්නත් අඩු වෙනවා. ඒකත් අපිට අස්වැන්න පැත්තෙන් ගත්තොත් ඒක අහිතකර තත්ත්වයක්. අනිත් පැත්තෙන් අපි දන්නවා ගොඩක් වෙලාවට දැන් තියෙන භයානක වල් පැලෑටි වලින් බොහෝමයක් වල් පැලෑටි C4 කාණ්ඩයටයි අයිති වෙන්නේ. මෙන්න මේ C4 කාණ්ඩය වැඩි උෂ්ණත්වයේදී ඉක්මනින් ප්‍රචාරණය සිදු වෙනවා. ඒ නිසා වල් පැල ගහණය වැඩි වෙනවා. ඒ ආශ්‍රයෙන් ආක්‍රමණශීලී වල් පැලෑටි ඝනත්වය වැඩි වෙනවා. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා පහුගිය පෙබරවාරි කාලයේදී කොළඹ ප්‍රදේශයේ ළමයි වුණා ජර්සි ඇඳගෙන තමයි පාසල් ගියේ. ඒකට හේතුව මොකද්ද? බලා ගොඩක් උෂ්ණත්වය, පරිසර උෂ්ණත්වය අඩු වුණා. ඒ தත්ත්වය අපි හඳුන්වනවා ලානිනා தත්ත්වය කියලා. ඒ වගේම කරදිය මුහුදු ප්‍රදේශයේ මුහුදු මතුපිට ජලය ප්‍රසාරණය වීම නිසා, උෂ්ණත්වය වැඩි වීම නිසා අර සීත දියවැල් කපාගෙන අවට ප්‍රදේශයේ උෂ්ණත්වය ඉහළ යනවා. එහෙම වුණා මොකද වෙන්නේ? වායුගෝලය උණුසුම් වෙනවා එතනදිත්. ඒක தත්ත්වයට අපි හඳුන්වනවා එල්නිනෝ තත්ත්වය කියලා. මෙන්න මේ එල්නිනා ලානිනා තත්ත්වය ඇතිවීම සඳහාත් මෙන්න මේ දේශගුණ විපර්යාස බලපානවා. ඒ වගේම දැඩි නියඟයක් එක දිගටම පැවතෙනකොට මොකද වෙන්නේ? තෘණ නිෂ්පාදනය අඩු වෙනවා. තෘණ නිෂ්පාදනය අඩු වෙනකොට සත්තුන්ට ආහාර නැති වෙනවා. සත්ත්ව නිෂ්පාදනයටත් ඒක අහිතකර ලෙස බලපානවා. අනිත් එක තමයි ස්කන්ධ ආකන්ද ඇතිවීම. අපි දන්නවා ස්කන්ධ ආකන්ද ඇතිවීමට නම් දිවා කාලයේදී වැඩි උෂ්ණත්වයක් ඕන වෙනවා. ඒ වැඩි උෂ්ණත්වයේදී ආලෝක තීව්‍රතාවය වැඩි වෙලා ප්‍රභා සංශ්ලේෂණය වැඩි වෙලා ආහාර නිෂ්පාදනය වැඩි වෙනවා. රාත්‍රී කාලයේදී මොකද වෙන්නේ? මේ නිෂ්පාදනය කරපු ආහාර සංචිත පටක කරා ගමන් කරනවා. රාත්‍රියේදී මොකද වෙන්නේ? රාත්‍රී උෂ්ණත්වය ගොඩක් අඩු වෙන්න ඕන. එහෙම වුණොත් තමයි අර සංචිත පටකවල ආහාර වැඩි වශයෙන් සංචිත වෙන්නේ. නමුත් මේ දේශගුණක විපර්යාස නිසා මොකද වෙන්නේ? රාත්‍රී උෂ්ණත්වය වැඩි වෙනවා. රාත්‍රී උෂ්ණත්වය වැඩි වෙනකොට ශෝෂණය වැඩි වෙනවා ශාකවල. ඒ සඳහා ශක්තිය වැය වෙනවා. ඒ නිසා සංචිත පටක කරා ආහාර ගෙන යන ප්‍රමාණය අඩු වෙලා අස්වැන්න අඩු වෙනවා. අනිත් එක තමයි උෂ්ණත්වය වැඩි වෙනකොට, ආර්ද්‍රතාව වැඩි වෙනකොට පලිබෝධ ගහණයත් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා ශාකවල රෝග ඇතිවීමත් වැඩි වෙනවා. අනිත් අතින් උෂ්ණත්වය වැඩි වෙනකොට මුහුදු ජලය ප්‍රසාරණය වෙනවා. ඒ වගේම ග්ලැසියර් දිය වෙනවා. ඒ නිසා මුහුදු මට්ටම ඉහළ යනවා. මුහුදු මට්ටම ඉහළ යනකොට අවට ඉන්න දිව ජනතාවගේ ඉඩම් ප්‍රමාණය අඩු වෙනවා. ඒ වගේම පොල් වගේ වගා කරලා තියෙන භූමි ප්‍රමාණය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි, ගොඩක් වෙලාවට ගං වතුර වගේ තත්වලදී මදුරු වදුරු වගේ තත්වයන් ව්‍යාප්ත වෙනවා. ඒ නිසා මිනිසුන්ට ඩෙංගු වගේ රෝග ඇති වෙලා අර ශ්‍රම ඵලදායිතාව කම්කරු ශ්‍රමය සඳහා ශක්තිය වැය කරන්න තියෙන හැකියාව මොකද වෙන්නේ? අඩු වෙනවා. එතකොට ඒ සඳහා ඒක කෘෂිකාර්මිකව අයහපත් ලෙස බලපානවා. ඊළඟට අපි බලමු මෙන්න මේ ගෝලීය උණුසුම් කිරීම අවම කිරීම සඳහා අපිට කෘෂිකාර්මික ක්ෂේත්‍රයෙන් ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මොනවද කියලා. එකක් තමයි පොහොර කාර්යක්ෂමතාව වැඩි කරගන්න. අපි දන්නවා දැන් ගොම වගේ කාබනික පොහොරවලින් මීතෙන් වායු වැඩියෙන් නිකුත් වෙනවා. එතකොට අපිට ඒවා පොහොර පස් සමග කලවම් කරලා පොහොර කාර්යක්ෂමතාව වැඩි කිරීමෙන් පුළුවන් අපිට ඒ වගේ වායු වර්ග නිකුත් වීම අවම කරගන්න. ඒ විතරක් නෙමෙයි, අපි දන්නවා දුර්වල ජලවහන තත්ත්වය යටතේ මීතෙන් වගේ වායු වර්ග වැඩි වශයෙන් පිට වෙනවා. ඒවා අවම කරගන්න අපිට ශස්ත්‍ර විද්‍යාත්මක කටයුතු අනුගමනය කරන්න පුළුවන්. අනිත් එකට අපි කලින් කතා කළා වගේ බල ශක්තිය, සූර්ය ශක්තිය, එහෙම නැත්නම් ඉන්ධන දහනය මගිනුත් හරිතාගාර වායු වර්ග නිකුත් වීම වැඩි වෙනවා. ඒකට අපි විසඳුමක් විදියට, එහෙම නැත්නම් විකල්පයක් විදියට වෙනත් ස්වභාවික
ශක්තිය භාවිතා කිරීම මගින් අර ඉන්ධන දහනය වගේ දේවල් අවම කර ගැනීමට හැකියාවක් තියෙනවා. ඒ අපි කතා කළේ දෙවන නිපුණතාවට අයත් කරුණු කිහිපයක් පිළිබඳවයි. ඊළඟට අපි යමු තුන්වන නිපුණතාවේ කියන්නේ පස පිළිබඳවයි. මුලින්ම අපි බලමු පසක් කියන්නේ මොකක්ද කියලා. පසක් කියලා කියන්නේ ඛනිජ කාබනික ද්‍රව්‍ය විවිධ ජීවී ආකාර වාතය හා ජලයෙන් සමන්විත පෘථුවේ මතුපිට පිහිටා තියෙන ගතික ගොඩබිමට ශාක වර්ධනයට අවශ්‍ය මාධ්‍යයක් සපයන දේහයක්. එතකොට මේ පොළව එහෙම නැත්නම් පස තුල තමයි භෝග වැඩෙන්නේ. ඒ නිසා තමයි අපි කියන්නේ උපස්තරයක් ලෙස පස සපයනවා කියලා. පසක් නිර්මාණය වීමට නම් ප්‍රධාන ක්‍රියාවලිය දෙකක් සිදු වෙනවා. එකක් තමයි මුලින්ම පාෂාණ ජීර්ණය සිදු වෙනවා. පාෂාණ ජීර්ණය සෑහෙන මාතෘ ද්‍රව්‍ය ඊළඟට මොකද වෙන්නේ? පාංශු ජනනය ක්‍රියාවලියෙන් තමයි පසක් නිර්මාණය වෙන්නේ. අනුව පාංශු ජීර්ණය හා පාංශු ජනනය කියන ක්‍රියාවලි දෙක මගින් තමයි මේ පස නිර්මාණය වෙන්නේ. මේ පාංශු පැතිකඩ. පාංශු පැතිකඩක් කියලා කියන්නේ මාතෘ පාෂාණයේ සිට මතුපිට දක්වා විවිධ ස්තර පෙන්වන පසේ දික්කඩක් තමයි අපි පාංශු පැතිකඩක් විදිහට හඳුන්වන්නේ. මේ පාංශු පැතිකඩේ විවිධ ස්තර හඳුනා ගන්න පුළුවන්. උඩින්ම තියෙන ඒ කලාපය, ඊළඟට B කලාපය, C කලාපය සහ මාතෘ පාෂාණය කියලා. ඒ කලාපෙත් උඩින්ම තියෙන කාබනික ද්‍රව්‍ය තට්ටුවක්. ඒකේ ජීර්ණය වෙමින් පවතින සහ ජීර්ණය නොවු කාබනික ද්‍රව්‍ය තියෙනවා. ඊළඟට තියෙන කලාපේ තමයි ඒ කලාපේ. අපි ඒ කලාපේට ක්ෂරණීය කලාපේ නැත්නම් විශෝධනීය කලාපේ විදිහට හඳුන්වනවා. එහෙම කියන්න හේතුව මොකද්ද? ඒ කලාපේ තියෙන පෝෂක ඔක්කොම B කලාපේ දක්වා ක්ෂරණය වීම නිසායි. B කලාපේට අපි කියනවා සංචායක කලාපේ කියලා. එහෙම කියන්න හේතුව මොකද්ද? B ඒ කලාපයෙන් ක්ෂරණය වෙන පෝෂක තැන්පත් වෙන්නේ මෙන්න මේ B කලාපේ තුල නිසා. ඊළඟට C කලාපයේ මාතෘ ද්‍රව්‍ය සහිත කලාපයයි. යටින්ම තියෙන කලාපය අපි කියනවා මාතෘ පාෂාණය විදිහට. ඊළඟට අපි බලමු පාංශු සංඝටක පිළිබඳව. ප්‍රධාන වශයෙන් පාංශු සංඝටක හතරක් තියෙනවා. පාංශු ඝන ද්‍රව්‍ය, පාංශු වාතය, පාංශු ජීවීන් සහ පාංශු ජලය විදිහට. පාංශු ඝන ද්‍රව්‍ය ආපහු ආකාර දෙකට වර්ගීකරණය කරනවා. ඛනිජ සහ කාබනික ද්‍රව්‍ය විදිහට. එතකොට මේ අපි සංයුතිය ප්‍රතිශතයක් විතර ගත්තොත් 25ක් තියෙන්න ඕන වාතය, 25ක් ජලය, 45ක් අකාබනික ද්‍රව්‍ය, කාබනික ද්‍රව්‍ය සහ පාංශු ජීවීන් 5ක් යට විදිහට තමයි අපි පාංශු සංයුතිය සාමාන්‍යයෙන් ගණනය කරන්නේ. කියන්නේ සම්මත පසක 25ක් ජලය සහ 25ක් වාතය තිබිය යුතුයි. පාංශු ජීවීන් ආකාර තුනකට වර්ගීකරණය කරන්න පුළුවන්. එක ආකාරයක් තමයි ඒ ජීවීන්ගේ ශරීරයේ විෂ්කම්බය අනුව. ශරීරයේ විෂ්කම්බය අනුව අපිට මහ ජීවීන්, ශුද්ධ ජීවීන් සහ මජ්ජා ජීවීන් විදිහට ආකාර තුනකට වර්ගීකරණය කරනවා. මහ ජීවීන් කියලා කියන්නේ ශාර්පිට පිය විහැට පේන මිලිමීටර් දෙකට වඩා විෂ්කම්බයක් සහිත ජීවීන් අපි හඳුන්වනවා මහ ජීවීන් විදිහට. උදාහරණයක් විදිහට හැකරල්ලෝ, ගොළු බෙල්ලෝ, සියලුම මහා ශාක, හරිත ශාක ඔක්කොම අපි සලකන්නේ මහ ජීවීන් විදියට. ශුද්ධ ජීවීන් කියලා කියන්නේ මිලිමීටර් 0.2කට වඩා විෂ්කම්බයෙන් අඩු ජීවීන්. ඒක බැක්ටීරියා, දිලීර, සයනෝබැක්ටීරියා ඔය ඔක්කොම අපි සලකනවා ශුද්ධ ජීවීන් ලෙසට. එතකොට මෙන්න මේ දෙක අතරමැදි, ඒ කියන්නේ මිලිමීටර් 2ක් 0.2ක් අතර ජීවීන් අපි හඳුන්වනවා මජ්ජා ජීවීන් විදියට. මයිටාවන්, කොලොම්බෝලාවන්, සමහර ඇනලීඩාවන් අපි හඳුන්වනවා මෙන්න මේ මජ්ජා ජීවීන් යටතට. අනෙක් ආකාරයට අපිට වර්ගීකරණය කරන්න පුළුවන් පාරිසරික ක්‍රියාකාරීත්වය අනුව. ශාක මත යැපෙන ජීවීන්, මල ද්‍රව්‍ය මත යැපෙන ජීවීන්, විලෝපිකයන්, පරපෝෂිතයන්, බැක්ටීරියා මත යැපෙන ජීවීන් සහ දිලීර මත යැපෙන ජීවීන් විදිහට. තුන්වන ආකාරය තමයි වර්ධනය සඳහා ශක්තිය ලබා ගන්න ආකාරය අනුව. ඒ අනුව අපිට වර්ගීකරණය කරන්න පුළුවන් ස්වයං පෝෂිතයන් සහ විෂම පෝෂිතයන් ආකාරයට. පසක් සාමාන්‍යයෙන් හැදිලා තියෙන්නේ පාංශු ජලය, පාංශු වාතය සහ ඝන ද්‍රව්‍ය වලින්. ඒක අපි කලින් කතා කළා. මෙන්න මේ ඝන ද්‍රව්‍ය තුල තියෙනවා පාංශු අවකාශ. ඒවා අපි ක්ෂුද්‍ර අවකාශ සහ මහා අවකාශ විදිහට හඳුන්වනවා. සාමාන්‍ය ක්ෂුද්‍ර අවකාශ වල තියෙන්නේ ජලය, මහා අවකාශ වල වාතය රැඳිලා තියෙනවා.
එතකොට මෙන්න මේ මේ විදිහට පාංශු වාතය ඒ කියන්නේ පාංශු වාතය සහ පාංශු ජලයේ තියෙන අවකාශවලයි ඒ කියන්නේ පසක ජල ප්‍රතිශතය වැඩි වෙද්දී වාතය ප්‍රතිශතය මොකද වෙන්නේ අඩු වෙනවා එතකොට ඒ වගේම තමයි වාතය ප්‍රතිශතය වැඩි වෙනකොට ජල ප්‍රතිශතය අඩු වෙනවා ඒ කියන්නේ වාතය සහ ජලය අතර තියෙන ප්‍රතිලෝම සම්බන්ධතාවයක් ඊළඟට අපි පසේ භෞතික ලක්ෂණ පිළිබඳව විමසා බලමු පසේ භෞතික ලක්ෂණ විදිහට අපිට සලකන්න පුළුවන් වයනය සංස්කෘතිය පාංශු වයුවේ වර්ණය සහ ඝනත්වය පාංශු වයනය කියලා කියන්නේ අපි දන්නවා පසක් ඇදලා තියෙන්නේ වැලිමැටි රොන් මඩ වලින් එන්නේ වැලිමැටි රොන් මඩ වල සාපේක්ෂ සුලභතාවය අපි සලකනවා පාංශු වයනය විදිහට ද්‍රව්‍යමාන ක්‍රමයෙන් ආදී ක්‍රම වලින් පාංශු වයනය නිර්ණය කරන්න පුළුවන් ඒ කියන්නේ වැලි ප්‍රතිශතයත් මැටි ප්‍රතිශතයත් රොන් මඩ ප්‍රතිශතයත් ගණනය කරන්න පුළුවන් ඒ ගණනය කළාට පස්සේ මෙන්න මේ වයන ත්‍රිකෝණයේ ආශ්‍රයෙන් අදාළ වයන පන්තිය නිර්ණය කරනවා එහිදී අපි ඉස්සලාම අපි තු මේ උදාහරණය අනුව මැටි ප්‍රතිශතය 15යි ඒක අපි සලකුණු කරගන්නවා මැටි පාදයේ සලකුණු කරලා අපි වැලි පාදයට සමාන්තරව තමයි රේඛාව අඳින්නේ ඊළඟට අපි වැලි ප්‍රතිශතය සලකුණු කරගන්නවා වැලි පාදයේ ඒක අපි මැටි පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා අනිත් එක තමයි රොන් මඩ ප්‍රතිශතය මේ උදාහරණ විදිහට 60යි ඒක රොන් මඩ පාදයේ ලකුණු කරලා අපි ඒක මැටි පාදයට සමාන්තර රේඛාවක් අඳිනවා එතකොට මේ රේඛා එකිනෙකට හමුවන ස්ථානයට අදාළ පන්තිය තමයි ඒ අදාළ පස් කාණ්ඩයේ නැත්නම් වයන පන්තියේ විදිහට අපි නිර්ණය කරන්නේ පාංශු ව්‍යුහය දැන් අපි කලින් කතා වුණා එක තවත් භෞතික ලක්ෂණයක් තමයි පාංශු ව්‍යුහය කියලා කියන්නේ පාංශු ව්‍යුහය කියලා කියන්නේ වැලි මැටි රොන් මඩ කියන ප්‍රාථමික අංශු බන්ධන කාරක වලින් බැඳිලා ඒවා ද්විතීක අංශු එහෙම නැත්නම් සමූහන බවටපත් වෙනවා මෙන්න මේ සමූහන වල හැඩය තමයි අපි පාංශු ව්‍යුහය විදිහට සලකන්නේ විවිධාකාරයේ පාංශු ව්‍යුහයන් තියෙනවා කැටිතියාකාර කුට්ටියාකාර ප්‍රිස්මාකාර ස්තම්භික තනි කණිකා ආකාරයෙන් විවිධ හැඩයන් අපිට දකින්න පුළුවන් පසක ඊළඟ තවත් භෞතික ලක්ෂණයක් තමයි පාංශු ඝනත්වය කියලා කියන්නේ පාංශු ඝනත්වය කියලා කියන්නේ ඒකක පරිමාවක තියෙන පස්කන්ධය මේ අපි පසක නම් ඝනත්ව ආකාර දෙකක් තියෙනවා දෘශ්‍ය ඝනත්වය සහ සත්‍ය ඝනත්වය දෘශ්‍ය ඝනත්වය කියලා කියන්නේ ස්වභාවිකවම පසේ තියෙන ඝනත්වය කියන්නේ මුළු ඝන ද්‍රව වායු කියන පරිමාවට සාපේක්ෂව ඒ පස්වල වියලි බලවල කන්දේ තමයි අපි දෘශ්‍ය ඝනත්වයේ කී විදියට සලකන්නේ සත්‍ය ඝනත්වය කියලා කියන්නේ අපි එතනදී පරිමාව වායුවල පරිමාව සහ ද්‍රවයේ පරිමාවල් සලකන්නේ නැහැ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාවට සාපේක්ෂව ඝන ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය තමයි සත්‍ය ඝනත්වයේ කී විදියට අපි හඳුන්වන්නේ දුවල පුතා මතක තියාගන්න ඕන හැම විටම සත්‍ය ඝනත්වයේ අගය දෘශ්‍ය ඝනත්වයට වඩා වැඩි වෙනවා ඒකට හේතුව මොකද අපි ඝන ද්‍රව වායු කියන පරිමා තුනම දෘශ්‍ය ඝනත්වයේ සලකන නිසා අවිවරතාවයේදීත් අපි සලකලා බලන්නේ ඝන ද්‍රව්‍යයන්ගේ පරිමාව නෙමේ වායු අවකාශයන්ගේ පරිමාව මුළු පරිමාවට සාපේක්ෂව කොච්චර ප්‍රතිශතයක්ද කියලා. එතකොට අවකාශ කලාපයේ පරිමාව විදිහට අපි හඳුන්වන්නේ ද්‍රව සහ වායු කලාපයේ තියෙන පරිමාව. ඒක මුළු ඝන ද්‍රව වායු කියන තුනේම පරිමාවෙන් බෙදුවාම ප්‍රතිශතය ලෙස දැක්වුවාම අපි ඒක සලකනවා පාංශු සවිවරතාවයේ විදිහට. දැන් මං දුවේකුගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් එහෙම බිම් සැකසීමේදී දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවද වැඩි වෙනවද බිම් සැකසීමේදී දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා බොහොම හරි බිම් සැකසීමේදී මොකද වෙන්නේ සවිවරතාවය වැඩි වෙනවා ඒතර වායු අවකාශවල පරිමාව වැඩි වෙනවා ඒ නිසා දෘශ්‍ය ඝනත්වය අඩුවීමක් දකින්න පුළුවන් පුතෙක් බලන්න කියන්නේ බලන්න අපි පසට කාබනික ද්‍රව්‍යය දුවාම දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවද වැඩි වෙනවද කියලා දෘශ්‍ය ඝනත්වය අඩු වෙනවා බොහොම හරි. ඒතර කාබනික ද්‍රව්‍යය දුවහම පස්සේ පරිමාව වැඩි වෙනවා. ඒ අනුව පස්සේ දෘශ්‍ය ඝනත්වය අඩු වීම සිදු වෙනවා. අනෙක් භෞතික සාධක තමයි පාංශු වර්ණය. පාංශු වර්ණය අපිට මනින්න පුළුවන් මන්ස වර්ණ සටහනෙන්. ඒක නිකන් හරියට කලර් චාට් එකක්. ඊළඟට අපි බලමු පස්සේ රසායනික ලක්ෂණ පිළිබඳව. පස්සේ රසායනික ලක්ෂණ ඇතිවීම සඳහා බලපාන්නේ පාංශු කලිලයි. එතන මේ පාංශු කලිල ආකාර දෙකක් තියෙනවා. කාබනික කලිල සහ අකාබනික කලිල කියලා. මේ කාබනික කලිල සහ අකාබනික කලිල අතර වෙනස්කමක් අපිට කියනවා නම්
අකාබනික කලිල වලට තියෙනවා ස්පටික රූපී හැඩයක්. නමුත් කාබනික කලිල වල එහෙම ස්පටික රූපී හැඩයක් දක්නට නැහැ. සමානකම් තමයි මේ දෙකටම ජල අවශෝෂණ ධාරිතාව වැඩි වෙනවා. ඒ වගේම කැටයන් හොන රඳවා ගැනීම හැකියාවත් මේ කාබනික සහ අකාබනික කලිල වල වැඩි. එක පාංශු රසායනික ප්‍රතික්‍රියාවක් ලක්ෂණයක් තමයි පාංශු ප්‍රතික්‍රියාව. පාංශු ප්‍රතික්‍රියාව අපි සරලව හඳුන්වනොත් පස්සේ තියෙන ආම්ලිකතාව හෝ භාෂ්මිකතාව තමයි පාංශු ප්‍රතික්‍රියාව විදිහට සලකන්නේ. මේක මනින ලබන්නේ pH අගය. සාමාන්‍යයෙන් pH අගය 7 නම් අපි කියනවා ඒ පස උදාසීන පසක් කියලා. pH අගය 7ට වඩා අඩු නම් අපි කියනවා ආම්ලික පසක් කියලා. 7ට වඩා වැඩි නම් අපි කියනවා භාෂ්මික පසක් කියලා. පස කාම්ලික වීම සඳහා විවිධ කරුණු බලපානවා. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් තෙත් කලාපයේ අධික වර්ෂාපතනයක් තියෙනවා. ඒ වර්ෂාපතනය නිසා කැල්සියම් මැග්නීසියම් වැනි අයන පහළට ක්ෂරණය වීම සිදු වෙනවා. ඒ නිසා පස මතු පිට හයිඩ්‍රජන් වගේ අයන රැඳීම නිසා ස්වභාවයෙන්ම තෙත් කලාපයේ පසක් ආම්ලික පසක් විදියට සලකනවා. ඒ විතරක් නෙමෙයි දීර්ඝ කාලයක් තිස්සේ අඛණ්ඩව භෝග වගා කිරීම නිසා කැල්සියම් මැග්නීසියම් වගේ පෝෂක ශාක මගින් අවශෝෂණය කරගෙන කලිල මගින් හයිඩ්‍රජන් අයන නිකුත් කරන නිසා ඒ පසත් ආම්ලික පසක් විදියට අපිට සලකන්න පුළුවන්. ඇමෝනියම් සල්ෆේට් වැනි පොහොර දීර්ඝ කාලීනව දිගින් දිගටම භාවිතා කිරීම නිසා පස ආම්ලික වෙනවා. ඒ වගේම විවිධ කර්මාන්ත ශාලාවලින් SO2 වගේ වායු වර්ග වායු ගෝලෙන් නිදහස් කරනවා. වැස්ස වේලාවේදී මේ SO2 වගේ වායු වර්ග වර්ෂා ජලය සමග දිවෙලා පොළොවට පතිත වෙන H2SO වගේ අම්ල ආකාරයෙන්. එතකොට අපි ඒක හඳුන්වනවා අම්ල වැසි. මෙන්න මේ අම්ල වැසි නිසා පසක් ආම්ලික වීමට බලපානවා. ඒ වගේම පසට එකතු වන යකඩ ඇලුමිනියම් වගේ අයන නිසාත් පසක් ආම්ලික වෙනවා. ආම්ලික පසක තියෙන කෘෂිකාර්මික ගැටලු ගැන කතා කළොත් එහෙම අපි දන්නවා ආම්ලික පසකට වැඩියෙන්ම යකඩ වර්ගයේ පෝෂක අවශෝෂණය වැඩි. ඒ යකඩ වර්ගයේ පෝෂක වැඩි වශයෙන් අවශෝෂණය වීම නිසා ශාක යකඩ විෂ වීම වගේ ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. ඒ වගේම සමහර කැටයන් කැල්සියම් මැග්නීසියම් වගේ පෝෂක අවශෝෂණය කරන්න ආම්ලික තත්ත්වයට තිය අපහසුයි. එහෙම වුණා මේ ශාක ඒ පෝෂකවල ඌනතා ලක්ෂණ පෙන්වනවා. අනිත් එකට ෆොස්ෆරස් වගේ පෝෂක ඌණතාවයක් දක්වනවා. ෆොස්ෆරස් වගේ පෝෂක අවශෝෂණය කිරීමටත් හැකියාව අඩුයි. ඒ වගේම තමයි සමහර හිතකර ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වයේ ආම්ලික තත්ත්වයට අඩපණ වෙනවා. එතකොට ස්වභාවික චක්‍රවල ක්‍රියාකාරීත්වයේ හරියාකාරව සිදු නොවීම නිසා ඒ පස සරු බව අඩු වෙනවා. ඒ වගේම සමහර ලෙඩ රෝග ඇති කරන රෝගකාරකයන් ව්‍යාප්ත වීම වැඩි වෙනවා. ආම්ලික පසක් යථා තත්ත්වයට පත් කරන නම් අපි දන්නවා අම්ලයකට භාෂ්මයක් එකතු කරවොත් තමයි උදාසීන වෙන්නේ. ඒ නිසා ආම්ලික පසකට අපි භාෂ්මික ද්‍රව්‍ය එකතු කළොත් අපිට ඒ පස යථා තත්ත්වයට ගන්න පුළුවන්. බහුලවම ප්‍රධාන වශයෙන්ම අපි භාවිත කරන්නේ හුණු සහිත ද්‍රව්‍ය. උදාහරණයක් විදිහට අලු හුණු, දිය ගැසූ හුණු, ඩොලමයිට් වගේ ද්‍රව්‍ය පසට යෙදීම මගින් අපිට ආම්ලික පසක් යථා තත්ත්වයට පත් කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු පාංශු ක්ෂාරීයතාවය කියන්නේ මොකක්ද කියලා. කිසියම් පසක කලිල සංකීර්ණයන්හි පවතින හෝමාරු විය හැකි මුළු කැටයන ප්‍රමාණයෙන් 15%කට වඩා සෝඩියම් අයන අන්තර්ගත වන්නේ නම් මේ පස අපි හඳුන්වනවා ක්ෂාරීය පසක් විදියට. මේ පසක තියෙන ලක්ෂණය තමයි pH අගය 8.5ට වඩා වැඩි. ඒ වගේම විද්‍යුත් සන්නායකතාවය සෙන්ටිමීටරයට මිලිමෝස් 4ට වඩා අඩුයි. විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15%ට වඩා වැඩි. ක්ෂාරීය පසක තියෙන කෘෂිකාර්මික ගැටලු තමයි ක්ෂාරීය පස නිර්වීවිතයි. ඒ කියල කියන්නේ ක්ෂාරීය පසක සෝඩියම් ප්‍රමාණය වැඩි. එතකොට ඔයගොල්ලෝ දන්නවා දන තියෙනකොට ඒවා විකර්ෂණය වීමක් වෙනවා. එතකොට පස් අංශු එකිනෙකට රැඳිලා පවතින්නේ නැහැ. ඒවා විපින්දණය වෙනවා කියලා කියනවා. ඒ නිසා ඒ ව්‍යුහයක් විදිහට මේ පස් අංශු දකින්න වෙන්නේ කණිකා ආකාරයට. එහෙම වුණාම මේ පසේ තියෙන භෞතික ලක්ෂණ දුර්වල වෙනවා. ක්ෂාරීය තත්ත්වයට පත් වූ පසක් අපි යථා තත්ත්වයට පත් කරගන්න නම් කැල්සියම් සල්ෆේට් ඒ වගේ ඒ කියන්නේ ජිප්සම් වගේ ද්‍රව්‍ය යෙදීම සිදු කරන්න ඕන. පාංශු ලවණතාවය කියලා කියන්නේ පාංශු ද්‍රාවණයෙන් දියවී ඇති ලවණ සාන්ද්‍රණය භෝගයට දරාගත හැකි මට්ටමට ඉක්මවා වැඩිවීම තමයි අපි ලවණතාවයට හඳුන්වන්නේ. සාමාන්‍යයෙන් ලවණතාවයේ තියෙන පස්වල pH අගය 8.5ට වඩා අඩුයි 7.5ට වඩා වැඩි.
එවැගේම විදුලි සන්නායකතාවය සෙන්ටිමීටරයට මිලිමෝස් 4ට වඩා වැඩි විනිමය කළ හැකි සෝඩියම් ප්‍රතිශතය 15%ට වඩා අඩුයි. ලවණ හා ක්ෂාරීය පස් ඇතිවීම සඳහා බලපාන එක් කරුණක් තමයි දුර්වල ජල වහනය. අනිත් එක ගොඩක් වෙලාවට මේ ලවණ ක්ෂාරීය පස් දකින්න පුළුවන් වෙන්නේ වියලි කලාපේ. වියලි කලාපේදී මොකද වෙන්නේ? අධික වාෂ්පීකරණ නිසා පොළොව තුල තියෙන ජලය ක්‍රමක්‍රමයෙන් ලවණ සමග දිය වෙලා පස මතු පිටට පැමිණෙනවා. ඒතකොට ජලය වාෂ්පීකරණය වෙනවා. කැල්සියම් මැග්නීසියම් වගේ ලවණ වර්ග මොකද වෙන්නේ? පස මතු පිට රැඳෙනවා. ඒ නිසා මේ පසක් අපි ක්ෂාරීය පසක් විදියට සලකන්න පුළුවන්. අනිත් එක මුහුද ගොඩ ගැලීම් මුහුද සුළං ලවණ සහිත වාඩි ජලය අපි ක්ෂේත්‍රයේ යොදපුවාම රසායනික පොහොර වැඩි වැඩියෙන් භාවිත කරපුවාම පසක් ලවණතාවයට එහෙමත ක්ෂාරීයතාවයට පත් වෙනවා. ඒ වගේ පසක් අපි භෝග වැවුවොත් එහෙම මොකද වෙන්නේ? ශාකවල බහිරාශ්‍රිතය වැඩියෙන් සිදු වෙලා ශාක මෙයාම සිදු වෙනවා. ඊළඟට අපි ලවණතාවය ඉවත් කිරීමට නම් අපි කරන්න ඕන පුළුවන් භූමිය ජලයෙන් යට කර තැබීම. නමුත් ඒක කරන්න පුළුවන් වගා කරලා නැති භූමියකට. දැන් අපි එළවලු වගේ භෝගයක් වගා කරපු භූමියක් ජලයෙන් යට කරලා තිබ්බොත් එහෙම ඒක වගාවට බලපානවා. ශ්වසනයක් සඳහා ඔක්සිජන් අඩු වීම නිසා. ඒ හින්දා ඒක එච්චරම ප්‍රායෝගික නැහැ. අනිත් අතින් අපිට පුළුවනි මතුපිට පෘෂ්ඨය සූරා දමන්න. නමුත් විශාල ක්ෂේත්‍රයකට අපිට ඒක කරන්න බැ. ඒකකට විශාල ශ්‍රමයක් වැය වෙනවා. ඒ නිසා වැඩියෙන්ම අපි කළ යුත්තේ මොකක්ද? අවධානය යොමු කළ යුත්තේ වගා බීම් ලවණතාවයට පත්වීම වලක්වා ගැනීමයි. තවත් රසායනික ලක්ෂණයක් තමයි කැටායන් හුවමාරු කියලා කියන්නේ. පාංශු ද්‍රාවණයේ ඇති කැටායන් හා පාංශු කලිල මත අධිශෝෂණයේ ඇති කැටායන් අතර සිදුවන හුවමාරුවට තමයි අපි කැටායන් හුවමාරු විදියට හඳුන්වන්නේ. කෙමෙන මේ කැටායන් හුවමාරුව නිසා තමයි පසේ සාරවත් බව වැඩි වෙන්නේ. මේ කැටායන් හුවමාරුව නිසා අපි යොදන පොහොර වර්ග මුල මගින් අවශෝෂණය කර ගැනීමේ හැකියාව වැඩි වෙලා තියෙනවා. ඒ වගේම සමහර බැර ලෝහ කැඩ්මියම් වගේ ලෝහ අර කලිල මගින් අධිශෝෂණය කර රඳා ගන්න නිසා ජලය පිරිසුදුව තියාගන්නත් මෙන්න මේ කැටායන් හුවමාරුව වැදගත් වෙනවා. කැටායන හුවමාරු ධාරිතාව කියලා කියන්නේ වියලි පස් ඒකක බරක ඇති හුවමාරු කළ හැකි කැටායන ප්‍රමාණය තමයි අපි කැටායන හුවමාරු ධාරිතාව ලෙස හඳුන්වන්නේ. මෙය 5 කිලෝග්‍රෑමයකට කැටායන සෙන්ටිමෝල් හෝ 5 ග්‍රෑම් 100කට මිලි ඉක්විලන්ට් ලෙස මනිනු ලබනවා. තවත් රසායනික ලක්ෂණයක් තමයි භෂ්ම සංතෘප්තිය කියලා කියන්නේ. කැටායන හුවමාරු සංකීර්ණයේ ඇති මුළු කැටායන ප්‍රමාණයට සාපේක්ෂව එහි ඇති භෂ්මකාරක කැටායන ප්‍රමාණය ප්‍රතිශතය ලෙස දක්ව විට එම අගය අපි භාෂ්මික කැටායන සංතෘප්ත ප්‍රතිශතය ලෙස හඳුන්වනවා. උදාහරණයක් විදිහට අපි ගමු. පසේ මුළු කැටායන හුවමාරුව කිලෝග්‍රෑමට සෙන්ටිමෝල් 10යි කියලා. ඊළඟට හුවමාරු විය හැකි ඇලුමිනියම් සහ හයිඩ්‍රජන් කියන්නේ අම්ලකාරක කැටායන ප්‍රමාණය අපි හිතමුකෝ 4.2 කිලෝග්‍රෑමට සෙන්ටිමෝල් කියලා. එතකොට මේ උදාහරණය අනුව දීලා තියෙනවා මුළු කැටායන ප්‍රමාණය සහ අම්ලකාරක කැටායන ප්‍රමාණය. ඒ වුණත් අපිට භෂ්ම සංතෘප්තිය ගණනය කරන්න නම් අපිට අවශ්‍ය වෙන්නේ භෂ්මකාරක කැටායන ප්‍රමාණය. භෂ්මකාරක කැටායන ප්‍රමාණය බලන්න නම් මොකද කරන්න ඕන? මුළු කැටායන ප්‍රමාණයෙන් අපි අඩු කරන්න ඕන අම්ලකාරක කැටායන ප්‍රමාණය. ඒ අඩු කරපුවාම එනවා උත්තරය 5.8 කිලෝග්‍රෑමයට සෙන්ටිමෝල් කියලා. එතකොට එන්නේ භෂ්මකාරක කැටායන ප්‍රමාණය මුළු කැටායන ප්‍රමාණයෙන් බෙදලා අපි ප්‍රතිශතයක් ලෙස දැක්වුවාම අපි අන්නේ ඒ පිළිතුරට තමයි කියන්නේ භෂ්මක සංතෘප්තතා ප්‍රතිශතය විදිහට. මුවමන් සහ පානබොක්කේගේ වර්ගීකරණය අනුව ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් පස් කාණ්ඩ 14ක් හඳුනා ගන්න පුළුවන්. ඒ අතරිනුත් ඔගොල්ලෝ දුවල පුතාලා දැනගන්න ඕන ප්‍රධාන වශයෙන්ම මුළු වියලි කලාපයේ ප්‍රධාන වශයෙන් තියෙන පස් කාණ්ඩය තමයි රතු දුමුරු පස. ඒ වගේම තෙත් කලාපයේ ප්‍රධාන වශයෙන් තියෙන්නේ රතු කහ පොට්සොලි පස කියන එක. තවත් කොටසක් තමයි පාංශු හායනය. පාංශු හායනය කියලා කියන්නේ විවිධ බලපෑම් හේතු කොටගෙන පසේ ගුණාත්මයට අනිස් ලෙස බාධා ඇති වී භෝග වගාවට පස නුසුදුසු තත්ත්වයට පත්වීමයි. මෙතනදී අපි කිව්වත් විවිධ බලපෑම් හේතු කොටගෙන කියලා පාංශු හායනය සඳහා වැඩි වශයෙන්ම බලපාන්නේ වැඩි වශයෙන්ම දායක වන්නේ මිනිසායි සහ මිනිසාගේ ක්‍රියාකාරකම්. පාංශු හායනය සඳහා විවිධ හේතු බලපානවා.
පසේ පෝෂක හිඟවීම ප්‍රධාන වශයෙන්ම පාංශු හායනයට බලපාන ප්‍රධානම සාධකයක් තමයි පාංශු ඛාදනය කියලා කියන්නේ ඒ වගේම ලවණතාවයේ ආම්ලික වීම ක්ෂාරීය වීම පාංශු ශුද්ධ ජීවි ගහනේ අඩුවීම හෝ නැතිවීම පස සුසංහනේ වීම වාහන පස මතු පිටින් ගමන් කිරීම නිසා පස තද වෙනවා අපි ඒක හඳුන්වනවා පාංශු සුසංහනේ වීම කියලා ඊළඟට පස වියලිය පැවතීම විෂ සංයෝග පස තුල ඇතිවීමෙන් අනිසි භූමි පරිහරණයෙන් අවිධිමත් භෝග වගාහා වගා රටා අනුගමනය කිරීමෙන් අක්‍රමවත් ජල කළමනාකරණය කෘෂි රසායන ද්‍රව්‍ය හා කාබනික පොහොර අනිලස භාවිතය ආදී ක්‍රියාකාරකම් නිසා පාංශු හායනය සිදු වෙනවා පාංශු ඛාදනය සඳහා ක්‍රියාවලිය තුනක් සම්බන්ධ වෙනවා ඉස්සෙල්ලාම වෙන්නේ මොකද්ද පස්සංශු සහ සමෝහන පාංශු දේහේ වෙන් වෙනවා ඒ වෙන් වෙච්ච පාංශු අංශු සහ සමෝහන වෙනස් ස්ථානයක ප්‍රවාහණය වෙලා එම ස්ථානයේ පස්සංශු සහ සමෝහන තැන්පත් වීම තමයි අපි ක්‍රියාදාමය තමයි පාංශු ඛාදනය විදියට හඳුන්වන්නේ එන්න මේ විදියට පස්සංශු ප්‍රවාහණය වීම සඳහා ජලය සුළඟ මුහුදු රැලි ක්‍රියා මිනිසාගේ හා සතුන්ගේ ක්‍රියා ග්ලැසියර් ආදී පාංශු ඛාදන කාරක බලපානවා පාංශු ඛාදන ආකාර ගත්තොත් මුලින්ම සිදුවෙන්නේ පසක විසිරි ඛාදනය කියන ක්‍රියාවලිය එහෙම නැත්නම් වැහි බින්දු ඛාදනය මෙහිදී වෙන්නේ මොකද්ද නිරාවරණය වෙච්ච පසක වැහි බින්දු ඍජුවම පස මත පතිත වෙලා පස්සංශු විසිරිලා යනවා අන්නේ ක්‍රියාවලිය අපි හඳුන්වනවා විසිරි ඛාදනය විදියට ඊළඟට සිදුවෙනවා ස්තරීය ඛාදනය ස්තරීය ඛාදනයේදී සිදුවෙන්නේ මොකද්ද පස මතු පිට තියෙන සියුම් පස් අංශු තට්ටුවක් හිමි බෑවු සහිත ප්‍රදේශවලදී ඉවත් වෙලා යනවා ඒ ඒ ඉවත් වෙලා ගියාට පස්සේ ඉතුරු වෙන්නේ බොරළු සහිත පස් එලි ඛාදනයේදී වෙන්නේ අර නිරාවරණයේච බොරළු සහිත පස් තට්ටුව මත ජලය පතිත වෙනවා වැහි බින්දු පතිත වීම නිසා අර අවකාශ ප්‍රමාණය අවහිර වෙනවා ඒ නිසා මොකද වෙන්නේ ජලය ඒ පස තුල පස මත පිට රැඳිලා අපදාවය මගේ ගලා පහලට ගලා යනවා ඒ ගලා යන ස්ථාන නිසා ඇලි ඇති වෙනවා අපි ඒක හඳුන්වනවා මෙන්න මේ විදිහට ඇලි ඛාදනය කියලා ඇලි ඛාදනය වෙච්ච පසක් විම් සැකසීම මගින් අපිට යථාර්ථත්වයට පත් කරගන්න පුළුවන් අනිත් ආකාරය තමයි ඇඟිලි ඛාදනය ඒතර ඇලි ඛාදනයේදී සෑදෙන ඇලි තවත් ක්‍රමක්‍රමයෙන් ප්‍රමාණයෙන් විශාල වෙලා තමයි ඇඟිලි ඛාදනය සිදුවෙන්නේ ඔයගලන්ට මේ රූප සටහනෙන් ඒ වගේ දර්ශනයක් දිස් වෙනවා ඇති එතනදී ඒ වගේ පසක් බිම් සැකසීම මගින් ආපහු යථාර්ථත්වයට පත් කරන්න බෑ ගංගා ඇලදොලවල වගේ යුරු ඛාදනය සිදුවෙනවා ඒවා අපි දියර පහර ඛාදනය විදියට හඳුන්වනවා අනිත් ආකාරය තමයි නායයාම කියලා කියන්නේ නායයාමේදී පස් අංශු නෙමෙයි වෙන්නේ පස් ස්තර වශයෙන් පෞගිය කාලේ ඕගොල්ලෝ උඩ රට ප්‍රදේශවල දකින්න ඇති නායගිය ප්‍රදේශ අනිත් ආකාරය තමයි පස් කඳු ගිලා බැසීම ඒ කියන්නේ ප්‍රමාණයට වඩා පස් කඳු පහත් වීම තමයි අපි ගිලා බැසීම විදියට හඳුන්වන්නේ ඊළඟට අපි බලමු පාංශු ඛාදනයේ අහිතකර බලපෑම් මොනවද කියලා පස්සංශු ශාස්ත්‍රීය පස්සංශු එම ක්ෂේත්‍රේ නිවත් වීම නිසා ඒ ප්‍රදේශයේ පස නිසරු වීම දකින්න පුළුවන් ඒ වගේම ශාක වර්ධනයේ සඳහා සුදුසු පාංශු ස්තරයේ ඝනකම අඩු වෙනවා පසේ භෞතික රසායනික ජෛව ලක්ෂණ පිරිහියාමත් සිදු වෙනවා ඒ වගේම මූල මණ්ඩලයවට සේදී යාම නිසා ගස් ඇද වැටීම සිදු වෙනවා පාංශු pH අගය වෙනස් වීම පාංශු සංරක්ෂණ ක්‍රමයේදීමට මුදල් වැය වීම කෘෂිකාර්මික ඉඩම්වල වටිනාකම අඩු වීම ගම් වතුර තර්ජන ඇතිවීම මඩ වතුර ඇතිවීම නිසා බොර බව ගංගා ඇලදොලවල බොර බව වැඩිවීම ඒ වගේ අහිතකර බලපෑම් සිදු වෙනවා ඒ වගේම පාංශු හායන නිසා පරිසරයට සිදුවන අහිතකර බලපෑම් ලෙස අස්වැන්න අඩුවීම ස්වභාවික ආපදා ඇතිවීම ජලයේ ගුණාත්මය පිරිහීම ජෛව විද්‍යාවට බාධා පැමිණීම අපිට සලකන්න පුළුවන් ඉතින් මෙන්න මේ විදිහට පාංශු හායනය සහ ඛාදනය වෙච්ච පසක් අපි නිකන් තියන්නේ නැහැ අපි ඒ පස් ඒ වගේ පස් ඒ පාංශු ඛාදනය වගේ දේවල් ඇතිවීම වළක්වන්නත් ඕන ඒ වගේම හායනන ලකු පසක් නැවත වතාවක් අපි යථාර්ථත්වයට පත් කරන්න ඕන මේ සඳහා අපි පාංශු සංවර්ධනය සිදු කරනවා ඒ කියලා කියන්නේ පස භෝග වගාවට සුදුසු පරිදි පත් කිරීම තමයි අපි පාංශු සංවර්ධනය කියලා කියන්නේ
පාංශු සංවර්ධන ක්‍රම ප්‍රධාන ආකාර දෙකක් තියෙනවා එකක් තමයි පාංශු සංරක්ෂණ ක්‍රමයේදීම අනිත් එක තමයි පාංශු පුනරුත්ථාපන ක්‍රම අනුගමනය කිරීම පාංශු සංරක්ෂණය කියලා කියන්නේ වා අපි දන්න කලින් කතා කළා පාංශු ඛාදනය ගැන පාංශු ඛාදනය වීම වැළැක්වීම හෝ අවම කිරීම මගින් පසේ උපරිම ඵලදායිතාවක් ලැබෙන ලෙස පස නිවැරදිව හා චිරසාරව භාවිත කිරීම තමයි අපි පාංශු සංරක්ෂණයේ විදියට හඳුන්වන්නේ ප්‍රධාන වශයෙන් පාංශු රක්ෂණ ක්‍රම තුනකට අපි තුනක් යටතේ අපිට කතා කරන්න පුළුවන් යාන්ත්‍රික ක්‍රම කෘෂිකාර්මික ක්‍රම සහ ජීව විද්‍යාත්මක ක්‍රම විදිහට යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම විදියට අපිට ගන්න පුළුවන් සමෝච්ච රේඛා අණුව කාණු කැපීම සමෝච්ච රේඛා අණුව පස් වැටි දැමීම හෙල් මලු තැනීම ගල් වැටු බැඳීම වගේ ක්‍රියාකාරකම් අපි යාන්ත්‍රික පාංශු සංරක්ෂණ ක්‍රම විදියට සලකනවා මේ තිරයෙන් දැක්වෙන්නේ ඒ රාමුවක්. එතකොට ඒ රාමුව භාවිතා කරලා තමයි අපි සමෝච්ච රේඛා සලකුණු කරගන්නේ. අපි ඒ රාමුවක් සකස් කරගෙන නම් හරිම පහසුයි. මේ රූපයේ දැක්වෙන ආකාරයට ලීපටි තුනක් සකස් කරලා ඒකට ලම්බයක් සකස් කරනවා. ඒ ආශ්‍රයෙන් සමාන උස් වූ තැන් අපි සලකුණු කරගන්නවා. ඒ ඔස්සේ ඒ රේඛා යා කිරීමෙන් තමයි අපි සමෝච්ච රේඛාවක් සකස් කරගන්නේ. ඊළඟට අපි බලමු කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රම පිළිබඳව නිසියාකාරව භූමි පරිභෝජනය කියලා කියන්නේ අපි හිතුවොත් ගොඩාක් උසු භූමිවල අපි බිම් සකස් කිරීම මගින් වගා කරන්න යන්නේ ඒක ස්වභාවිකව වනාන්තර විදියට තියෙන ඉඩ සලසනවා. ඒ වගේම පහත්ම භූමිවල අපි ජල වහන දුර්වල ස්ථානවල වී වගා වගේ භෝග වගා කරනවා. ඊට වඩා ටිකක් ඉහළ ස්ථානවල එළවලු වගේ භෝග අපිට වගා කරන්න පුළුවන්. ඒ විදිහට අපි නිසියාකාරව භූමි ඒ උච්චත්වය අනුව භූමියේ කලමනාකරණය කිරීම මගින් අපිට පස සංරක්ෂණය කරගන්න පුළුවන්. අනිත් එක තමයි නියමාකාර ලෙස භූමිය සකස් කිරීම. කියන්නේ බෑවු සහිත භූමියක අපි කොහොමත් සාම්ප්‍රදායික බිම් සැකසීමක් කරන්නේ නැහැ. අපි ගොඩක් වෙලාවට කරන්නේ එක්ක ශුන්‍ය බිම් සැකසීම එහෙම නැත්නම් අවම බිම් සැකසීම. අනිත් එක තමයි ජලය පාලනය කිරීම. කියන්නේ බෑවුම සහිත භූමියක නම් අපි කෘෂිකාර්මික කියන්නේ අපි උදාහරණයක් විදිහට පස වසුන් කිරීම වගේ ක්‍රමයක් මගින් අපි අර ගලා එන ජලයේ වේගය අඩු කිරීම සිදු කරන්න ඕන. කාබනික ද්‍රව්‍යයේ දීම මගින් මොකද වෙන්නේ? කාන්දු වීම වැඩි කරනවා, අපදාවය අඩු වෙනවා. ඒ මගිනුත් අපිට පුළුවන් පස සංරක්ෂණය කිරීමට. පොහොර නිසි කාලයට යෙදීම. පොහොර නිසි කාලයට යෙදීමේදී සිදුවෙන්නේ මොකද්ද? අපි හරියාකාරව භෝග වලට පොහොර යෙදුවාම භෝග ඉක්මනින් හොඳින් වර්ධනය වෙනවා. ඒ වර්ධනය වීම නිසා පස මතුපිට භෝග වලින් ආවරණය වෙලා තියෙනවා. ඒ නිසා පාංශු ඛාදනයේ සිදුවීම අවම වීම මගින් අපිට පාංශු සංරක්ෂණය සිදු කරන්න පුළුවන්. ඒකට ගොඩක් වෙලාවට අපි කියනවා වල් පැලෑටි නුසුදුසුයි කියලා ක්ෂේත්‍රයක තිබීම. නමුත් අපි කෘෂිකාර්මික පාංශු සංරක්ෂණ ක්‍රමයක් විදියට අපිට තැනින් තැන වල් පැලෑටි තිබීම මගින් පාංශු ඛාදනය අවම කරගන්න පුළුවන්. විවිධ භෝග වගා ක්‍රම උදාහරණයක් විදිහට මිශ්‍ර භෝග වගා වගේ ක්‍රම භාවිතා කිරීමෙනුත් අපිට පස භෝග වලින් ආවරණය කිරීම නිසා පාංශු ඛාදනය අවම කරමින් පාංශු සංරක්ෂණය සිදු කරන්න පුළුවන්. අනිත් ක්‍රමය තමයි ජීව විද්‍යාත්මක පාංශු සංරක්ෂණ ක්‍රමය. මෙහිදී එක ආකාරයක් තමයි දෙවටි ක්‍රමය කියලා කියන්නේ. එහිදී අපි සමෝච්ච රේඛාණුව ග්ලිරිසීඩියා වගේ බහුවාර්ෂික භෝග හිටවනවා. ඒ පරතරයක් ඇතුළු හිටවල ඒ අතරමැදින් අපි හිටවනවා අපේ අපිට අවශ්‍ය කරන භෝගය. ඒ මගින් අපිට පුළුවන් පාංශු සංරක්ෂණය සිදු කරන්න. අනිත් එක සමෝච්ච රේඛාණුව සැවැන්දරා සිටුවීම. ඒ වගේම ආවරණ ගොටුකොළ වගේ ආවරණ භෝග වගා කිරීමෙනුත් අපිට පාංශු සංරක්ෂණය සිදු කරන්න පුළුවන්. ඒ වගේම තැනින් තැන පාංශු ඛාදනයට ඔරොත්තු දෙන භෝග වගා කිරීම. එහෙම නැත්නම් කට්ටි වගාව මගිනුත් අපිට පුළුවන් පාංශු සංරක්ෂණය සිදු කිරීමට. ඊළඟ ක්‍රමය තමයි අපි සෝල්ට් ක්‍රමය කියලා කියන්නේ ස්ලෝපින් ඇග්‍රිකල්චරල් ලෑන්ඩ් ටෙක්නොලොජි කියලා කියන්නේ. මේක පිලිපීනයේ හඳුන්වා දුන් ක්‍රමයක්. මේ මගින් පුළුවන් අපිට භෝග වගා කිරීම සහ පාංශු සංරක්ෂණය කියන ක්‍රියාවලිය දෙකම එකම ස්ථානයේ එකවර සිදු කිරීමට. ඊළඟ ආකාරය තමයි පාංශු පුනරුත්ථාපනය. පාංශු පුනරුත්ථාපනය කියලා කියන්නේ යම් කස්පසක නිෂ්පාදිතාව නිසිසේ ආරක්ෂා වන පරිදි පසේ ඇති උසස් පාංශු ලක්ෂණ එනම්
पसे जैव रासायनिक भौतिक लक्षण दिगुकालीन उसस्तत्व तम अभी पांचु पुनरुत्थापने विधियट हनुन्वन्ने मे संधात अभी विविध क्रम अनुगमने करन्न पुलुवां पीएच आगे सकसीमेन एवगेम निवेरदी कृषि पिलिवेत अनुगमने किरीमेन ए कियान्ने बैवुम सहित बीम संधा अवमहा शून्य बीम सकसीमेन समोच्चाकारेट भोग सिटुवीमेन සුලංකාදන යාම කිරීම සඳහා සුලම් බාධක ගස්හා වැටි සිටුවීමෙන් රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර භාවිතා කිරීමෙන් ඒ වගේම බෝගස්සන නිර්මීන් පසු භූමිය ශාක් වලින් තොර නිරාවරණී තිබීම වැළැක්වීමට රණිල බෝග වගා කිරීමෙන් දියුණු ගොවිතැන් ක්‍රම අනුගමනය කිරීමෙන් ඒ වගේම අහිතකර වල්නාශක භාවිතය අවම කිරීමෙන් පසේ ජල වහනේ යථාතත්වයට පත් කිරීම සහ පොහොර පසට නියමිත අවස්ථාවේදී නියමිත අනුපාතයේ යෙදීම ආදී ක්‍රියාවලින් අපිට පුළුවන් පාංශු පුනරුත්ථාපනය සිදු කරන්න. අපි අද කතා කළා පස ගැන සහ දේශ ගුණය පිළිබඳව. ඒ කියන්නේ වායව භෝග වගාවට බලපාන වායව සාධක සහ පාංශු සාධක පිළිබඳව දුවල පුතුලා මතක තියාගන්න ඕන. අපිට භෝගයක් වගා කරනකොට සාමාන්‍ය තත්ත්වයට තේ වායව සාධක පාලනය කිරීම අපහසුයි. උදාහරණයක් විදිහට වර්ෂාපතනය පාලනය කරන්න අමාරුයි. උෂ්ණත්වය පාලනය කරන්න අමාරුයි. නමුත් අපිට පුළුවන් පාංශු සාධක පාලනය කිරීමට. කියන්නේ භෝගයක් වලට පස්සේ පස තද වෙලා නම් අපිට බිම් සැකසීම මගින් පස බුරුල් කරන්න පුළුවන්. දෘශ්‍ය ඝනත්වය අඩු කරගන්න පුළුවන්. ඒ වගේම සවිවරතාවය වැඩි කරගන්න පුළුවන්. ඒ ආශ්‍රයෙන් ජලය රඳවා ගැනීම හැකියාව වැඩි කරගන්න පුළුවන්. මේ විදිහට අපිට වායව පරිසර සාධක පාලනය කරන්න බැරුව ගියත් පාංශු සාධක පාලනය කිරීම පුළුවන්. මම ඔයගොල්ලන්ගෙන් පුංචි ප්‍රශ්නයක් අහනවා මේ ඉගෙනගත්ත දේවල් ආශ්‍රයෙන් පසේ ඝනත්වය සම්බන්ධයෙන්. දැන් ඔහුලා දුවල පුතාලා කලින් ප්‍රශ්නයකටත් උත්තර දුන්නා පස්සේ බිම් සැකසුවාම පස්සේ සත්‍ය ඝනත්වය මොකද වෙන්නේ ඊළඟ දෘශ්‍ය ඝනත්වය මොකද වෙන්නේ ඒ වගේම කාබනික පොහොර ද්‍රව්‍ය දුවාම පස්සේ දෘශ්‍ය ඝනත්වය මොකද වෙන්නේ කියලා දැන් මම මෙහෙම අහුවොත් එහෙම පස්සට යකඩ ඔක්සයිඩ් වගේ ද්‍රව්‍ය වැඩියෙන් යෙදුවොත් එහෙම ඒ කියන්නේ පස්සේ යකඩ ඔක්සයිඩ් වගේ ද්‍රව්‍ය වැඩියෙන් තිබුණොත් දෘශ්‍ය ඝනත්වය අඩු වෙයිද වැඩි වෙයිද अवकाश प्रमाण अड़ी सैवरता अड़ेनो इतकोट वायु अवकाश अवकाश परमा अड़ेनो आई दृश्यकन वेड़ेनो इतकोट ये गेटूल विभाग इन पुलवा दृश्य याम किसी भीमसेक मकल काबनिक पोहर एदनकोट पस तदवेला दृश्यकन अड़ेद वेड़ेद ये कि प्रश्न इकट हंड पुलवा इतकोट ये मंकी अनिवार्य සෑම විටම සත්‍ය ඝනත්වයේ දෘශ්‍ය ඝනත්වයට වඩා වැඩි අගයක් ගන්නවා කියලා. ඉතින් මේ අද පාඩම යටතේ ඔයගොල්ලෝ ගොඩක් ඉගෙනගත්ත දේශගුණය කියන්නේ මොකද්ද? දේශගුණික විපර්යාස කියන්නේ මොනවද? කෘෂි පාරිසරික කලාප මොනවද? ඒවායින් පස්සේ යටතේ ඉගෙනගත්ත පසක් කියන්නේ මොනවද? පසේ භෞතික ලක්ෂණ මොනවද? රසායනික ලක්ෂණ මොනවද? පාංශු සංගතක මොනවද? පාංශු හායනය කියන්නේ මොකද්ද? ඉතින් මේ වගේ කරුණු රාශියක් අපි ඉගෙන ගත්තා. ඊළඟ වැඩසටහනකිනුත් අපි මේ වගේ කරුණු නිපුණතාව 7, ඒ කියන්නේ ශාක ප්‍රචාරණයේ පාඩමත් සමග අපි හමු වෙමු. අයිබෝන්.